Hi guys, welcome back to my YouTube channel. අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ sheet mask එකක් නිවැරදිව පාවිච්චි කරන්නේ කොහොමද? ඒ වගේම sheet mask එකක් පාවිච්චි කරන්න කලින් අපි skin එක සූදානම් කරගන්නේ කොහොමද? ඒ වගේම sheet mask එකක් පාවිච්චි කරාට පස්සේ අපි කළ යුත්තේ මොනවද? මේ සියලුම විස්තර අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ වගේම මම sheet mask එකක් නිවැරදිව use කරන ආකාරය ඔයාලට පෙන්නනවා. ඉතින් ඔයාලා තාමත් videos බලන්නේ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න ඒ වගේම notification සඳහා bell icon එකක් touch කරන්න. එහෙමනම් අපි බලමු මොනවාද මේ විස්තර කියලා. Sheet mask කියන්නේ ඇත්තටම ගොඩක් දෙනෙක් විස්තර හොයන ගොඩක් දෙනෙක් use කරන්න කැමති දෙයක්. ඉතින් මේක හරි අමුතුම දෙයක් නේ. මොකද mask එකක ඉතින් නාසය, ඇස්, කට මේ ඔක්කොම කපලා තියෙනවා. ඉතින් මේක අපි හරිම පරිස්සමින් අරගෙන අපේ face එකට අලෝගෙන විනාඩි 20ක් 25ක් packet එකේ තියෙන direction අනුව ඉඳලා ඉවත් කරගන්න තියෙන. ඉතින් මේක ගොඩක් දෙනෙකුට හරි අමුතු දෙයක්. ඒ වගේම මේ sheet mask එක skin එකට අලෝගත්තට පස්සේ හරිම cooling effect එකක් දැනෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් මේකට කැමති. ඉතින් මේ sheet mask අපට විවිධ අරමුණු ඉටු කර ගැනීම සඳහා තෝරගන්න පුළුවන්. මොකද sheet masks තියෙනවා අපේ skin එකේ moisturize ගතිය වැඩි කරන. ඒ වගේම skin එක හොඳින් fair කරන. ඒ වගේම skin එකට හොඳ nourishment එකක් දෙන sheet mask තියෙනවා. ඉතින් ඒ වගේම skin එකේ තියෙන dull ගතිය ඉවත් කරලා skin එකට අමුතු refresh ගතියක් ලබා දෙන sheet mask තියෙනවා. ඊට තව තෝරගන්න පුළුවන් acne වලට treat කරන්න. ඒ වගේම ඔයාගේ skin එකේ pigmentation තත්ත්ව තියෙනම් ඒ දේවල් වලට සුදුසු sheet mask තියෙනවා. ඒ වගේම ඔයාගේ skin එකේ තව මොනවා හරි ගැටලුකාරී තත්ත්වයක් තියෙනම් ඒ සඳහා treat කරන්න අවශ්‍ය mask වර්ග ඇත්තටම ගානියා brand එකෙන් තියෙනවා තෝරගන්න. ඒ වගේම pharmacy brand එකෙන් තියෙනවා තෝරගන්න. ඒ වගේම falmers brand එකෙන් තියෙනවා. ඒ වගේම the body shop එකේ තියෙනවා. spa salon එකේ ඒ වගේම ගොඩක් දෙනෙක් අතර මේ දවස්වල famous වෙලා තියෙන මේ Korean sheet mask එක. ඉතින් ඔයාගේ අවශ්‍යතාව අනුව ඔයාගේ අතේ තියෙන මුදල අනුව ඔයාට අවශ්‍ය කරන ඕනිම බ්‍රෑන්ඩ් එකකින් ඔයාගේ අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා හොඳ ෂීට් මාස්ක් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ ෂීට් මාස්ක් එකක් යූස් කරද්දී අපි මේක කරන්න ඕනි රෑට ගොඩක්ම හොඳ. මොකද අපි ෂීට් මාස්ක් එක අපේ ෆේස් එකේ අලවගෙන ඊට විනාඩි 25ක් 30ක් ඉඳලා ඉවත් කරගත්තට ඒකේ තියෙන සිරම් එක අපි ස්කින් එකේ තියාගෙන රෑට නිදාගෙන උදේට නැගිටලා වොෂ් කරගන්නවා නම් ඒක ගොඩක් හොඳයි. මොකද සිරම් එක ලොකු කාලයක් අපේ ස්කින් එකේ තියෙන නිසා සිරම් එකේ තියෙන හොඳම දේ අපේ ස්කින් එකට හොඳින් ඇබ්සෝබ් වෙන්න හොඳට කාලය තියෙනවා. ඉතින් ඒක ස්කින් එකට ගොඩක්ම හොඳයි. ඉතින් කිවි ප්‍රූට් බ්‍රයිටන් ස්කින් ෂීට් මාස්ක් එක තමයි මම අද යූස් කරන්නේ. ඉතින් මේක ඇත්තටම මේකේ පාවිච්චි කරන්න ඕන ආකාරයේ directions ඕනිම කෙනෙකුට මේක බලලා කරන්න පුළුවන්. පිටිපස්සේ ඔක්කොම විස්තර ටික දාලා තියෙනවා. ඉතින් මේකේ තියෙනවා fruit essence, ඒ වගේම moisturizers, ඒ වගේම blooms light and beautiful skin එකක් සඳහා මේක අපිට use කරන්න පුළුවන්. ඉතින් sheet mask එක use කරන්න කලිනුත් face එක හොඳට clean කරගන්න ඕනි. ඉතින් ඔයාට පුළුවන් මේ සඳහා face wash එකක් පාවිච්චි කරන්න, එහෙම නැත්නම් cleanser එකක්. ඉතින් මම පාවිච්චි කරන්නේ cleanser එක. ඉතින් ගානියා brand එකේ කියන botanical cleanser එකකින් තමයි මම අද face එක clean කරගන්නේ. ඉතින් මේ විදිහට cleanser එකෙන් ටිකක් අරගෙන මම face එකේ දාලා ඊට පස්සේ පොඩ්ඩක් ඇඟිලි තුඩු වලින් අතොල්ලලා මම හොඳින් face එක cleanser කරගන්නවා. ක්ලෙන්සර් කරගෙන මම මේ විදිහට ස්පොන්ජ් එකක් තෙත් කරලා ක්ලෙන්සර් එක ඉවත් කරගන්නවා. ඉතින් කුණු දුහුවිලි ඔක්කොම ඉවත් කරගත්තට පස්සේ ඇත්තටම ෆේස් එකේ අමුතුම එළියක් එනවා. ඉතින් මේ විදිහට මම ක්ලෙන්සර් එක ඉවත් කරගෙන ඊට පස්සේ මම කරන්නේ ස්ක්‍රබ් කරන එක. ඉතින් අපි ෂීට් මාස්ක් එකක් පාවිච්චි කරන්න කලිනුත් ස්කින් එකේ තියෙන මැරුණු හැම ඉවත් කරගන්න එක ගොඩක්ම හොඳයි. මැරුණු හැම ඉවත් කරගත්තයින් පස්සේ හොඳින් ෂීට් මාස්ක් එකේ තියෙන සිරම් හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. ඉතින් මම පාවිච්චි කරන ස්ක්‍රබ් එක තමයි සෑන්ටයිවර්ස් බ්‍රෑන්ඩ් එකේ එන ෆ්‍රෙෂ් ස්කින් ඇප්‍රිකෝඩ් ස්ක්‍රබ් එක. ඉතින් මේකෙන් ස්වල්පයක් මේ විදිහට අරගෙන ෆේස් එක මම හොඳින් ඇඟිලි තුඩු වලින් ස්ක්‍රබ් කරගන්නවා.
වීඩියෝ එකේදී ඔයාලට මේකත් මතක් කරනවා. ඉතින් මම කරන්නේ ස්ක්‍රබ් එක ස්කින් එකේ ගාලා විනාඩි 5ක් වගේ තියෙන්න ඇරලා තමයි මම ඇඟිලි තොඩු වලින් ස්ක්‍රබ් කරන්න ගන්නෙ. මොකද එතකොට ස්ක්‍රබ් එක හොඳින් ස්කින් එකට ඇබ්සෝබ් වෙලා දිනනවා. එතකොට මැරුණු සම ඉවත් වෙන්න ඒකත් ගොඩක් උදව් වෙනවා. ඉතින් දැන් මම විනාඩි 5ක් ඉඳලා තමයි මේ විදිහට ඇඟිලි වලින් ස්ක්‍රබ් කරන්නේ. ස්ක්‍රබ් කරගෙන දැන් මම ස්ක්‍රබ් එක ඉවත් කරගන්නවා තෙත ස්පොන්ජ් එකකින්. ඉතින් දැන් මම ෆේස් එක ක්ලීන් කරගත්තා, ස්ක්‍රබ් කරගත්තා. ඊට පස්සේ මම ෂීට් මාස්ක් එක ෆේස් එකට අලව ගන්නයි හදන්නේ. ඉතින් මේ විදිහට මම ෂීට් මාස්ක් එක තියෙන පැකට් එක කඩලා අරගෙන පරිස්සමට මාස්ක් එක අතට ගන්නවා. ඉතින් මේකේ ගොඩක් සිරම් තියෙනවා, අල්ලන්න බැරි තරම් සිරම් තියෙනවා. ඒකත් ගොඩක් thick සිරම් එකක්. ඒ වගේම මේ මාස්ක් එකේ S2 කපලා තියෙනවා, නහය කපලා තියෙනවා, කට කපලා තියෙනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් මේ ස්ථාන මේ විදිහට සෙට් වෙන විදිහට මම ෆේස් එකට අලව ගන්නවා. අලවලා ඉතින් මම උඩින් තියෙන ෂීට් එක ගලවලා ඉවත් කර ගන්නවා. ඉතින් මේ තුනී ෂීට් මාස්ක් එක තමයි අපි හොඳට ෆේස් එකට ඇදලා අලව ගන්න ඕනේ. ඉතින් මේක අර නාසය කට කොටස් කපලා තියෙන නිසා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා රැලි ගතියක් එනවා. ඉතින් රැලි වැඩි හිටින්නේ නැති වෙන්න පුළුවන් තරම් ඇදලා මේක සෙට් කරලා අලව ගන්න ඕනේ. ඉතින් මේකේ හොඳ ලා සුවඳකුත් එනවා. ඒ වගේම මේක ෆේස් එකට අලව ගත්තට පස්සේ හරිම කූල් ගතියක් දැනෙනවා ෆේස් එකට. ඒ වගේම මේ ෂීට් මාස්ක් එක හොඳට ෆේස් එකට තද වෙලා හිටිනවා. ඉතින් ෆේස් එකේ තියෙන මාංශ පේශී පවා හොඳින් හිර කරලා තියාගන්නවා. ඉතින් අපේ ෆේස් එකේ එල්ලා වැටීම් තත්ත්ව තියෙන නම් ඒ දේවල් කන්ට්‍රෝල් කරන්නත් මේ ෂීට් මාස්ක් එක ගොඩක් අපිට උදව් වෙනවා. ඉතින් මේ කිවි ෆ්‍රූට් ෂීට් මාස්ක් එකේ පැකට් එකේ තියෙන විදිහට විනාඩි 15ත් 20ත් අතර කාලයක් තමයි මේක ෆේස් එකේ රිලැක්ස් එකේ තියන්න අරින්න ඕනි. ඉතින් ඊට පස්සේ පැකට් එකේ සිරම් ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. මම ඒ සිරම් ටික ඔක්කොම අරගෙන මගේ අත් දෙකේ බෙල්ලේ හොඳින් මම මේ විදිහට ගාගත්තා. ඉතින් මේ පැකට් එකේ ඉතුරු වෙලා තියෙන සිරම් ටික ඇත්තටම විසි කරන්න එපා, ඒක අපරාධයක්. ඉතින් හොඳට ඒ ටික අරගෙන මේ විදිහට අත් කකුල් වල වුණත් කමක් නැහැ, ඔයා ගා ගන්න. ඉතින් දැන් මම මේ විදිහට අලව ගත්තා. ෆේස් එකටත් අද ගතියක් දැනෙනවා. මම මේක තියාගෙන විනාඩි 15ක 20ක අතර කාලයක් ඉන්නවා. ඉතින් රිලැක්ස් එකේ හිටියා. ඉතින් හිටියට පස්සේ ඇත්තටම හරිම කූලින් ඉෆෙක්ට් එකක් දැනෙනවා, හරි සනීපයක් දැනෙනවා. ඉතින් මම මේ විදිහට සිරම් තව ගොඩක් මේ මාස්ක් එකේ තියෙන නිසා මම අතින් පොඩ්ඩක් ටච් කර කර තද කර කර සිරම් එක හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙන්න දුන්නා. ඉතින් විනාඩි 17 හිටියට පස්සේ මම ජෙට් රෝල් එක අරගෙන තව ටිකක් මේ විදිහට මසාජ් කරා. ඉතින් ඇත්තටම ෂීට් මාස්ක් එක දාලා තියෙන වෙලේ ජෙට් රෝල් එකකින් පොඩි මසාජ් එකක් දෙන එක තවත් හොඳයි සිරම් එක හොඳින් ස්කින් එකට ඇබ්සෝබ් වෙන්න. ඒ වගේම ස්කින් එකට හරි සනීපයක් දැනෙනවා. ඒ වගේම හොඳින් ස්කින් එකේ බ්ලඩ් සර්කියුලේෂන් එක ඉඳන් ක්‍රමවත්ව සිදුවෙන නිසා ෆේස් එකේ ස්කින් එකට මේක තවත් හොඳයි. ඉතින් ඔයාලටත් පුළුවන් ෂීට් මාස්ක් එකක් දාලා නිදහසේ ඉඳලා විනාඩි 15ක් විතර ඊට පස්සේ ජෙට් රෝල් එකකින් පොඩි මේ වගේ මසාජ් එකක් දෙන්න. ඒක තවත් හොඳයි. ඉතින් ඇත්තටම ජෙට් රෝල් එකේ තියෙන කූල් ගතියයි ෂීට් මාස්ක් එකේ සිරම් වල තියෙන කූල් ගතියයි නිසා හරි සනීපයක් දැනෙනවා ෆේස් එකට.
ඉතින් දැන් මම ෂීට් මාස්ක් එක මේ විදිහට ගලවලා ඉවත් කරගන්නවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති සිරම් එක හොඳට ස්කින් එකේ මේ විදිහට තවත් තියෙනවා. ඉතින් තවත් සිරම් එක තියෙන නිසා ඒ ටිකත් හොඳින් ස්කින් එකට ඇබ්සෝබ් කරගන්න අවශ්‍ය නිසා මම ෂීට් මාස්ක් එක ගලවලා ඉවත් කරලා ජෙල් රෝලයකින් මේ විදිහට තව පොඩි මසාජ් එකක් දෙනවා. ඉතින් ජෙල් රෝලයකින් මසාජ් කරන ආකාරය මම මීට පෙර වීඩියෝ එකකින් ඔයාලට පැහැදිලි කරා. ගොඩක් තද කරලා කරන්නේ නැහැ. අත ටිකක් බුරුලින් තමයි මේක කරන්නේ. ඉතින් ඔන්න ෂීට් මාස්ක් එක ගලවලා ඉවත් කරාට පස්සේ සමෙහි ඇත්තටම මොයිස්චරයිසර් ගතිය වැඩි වෙලා පොඩි වෙනසක් දකින්නත් පුළුවන්. ඉතින් ෂීට් මාස්ක් එක ඉවත් කරගත්තට පස්සේ සමහර අය ෆේස් මොයිස්චරයිසර් එහෙම පාවිච්චි කරනවා. ඇත්තටම ඉතින් අවශ්‍ය නැහැ. මොකද ෂීට් මාස්ක් එකේ තියෙන සිරම් නිසා හොඳට මොයිස්චරයිසර් ගතිය තියෙනවා ස්කින් එකේ. මම හිතනවා මම අදගෙන ආපු මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඒ වගේම ඔයා දන්නේ නැති මොන යම් හොදයක් මෙයින් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම ඉතින් ඔයාට පුළුවන් දැන් ඔයාට අවශ්‍ය කරන ආකාරයේ හොඳ ෂීට් මාස්ක් එකක් අරගෙන නිවැරදිව යූස් කරන්න. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. හැමෝම පරිස්සමට ඉන්න. සුබ දවසක්. බයි.